Hi everyone, yaluwane adath oyalata mam podi video ekak karagena awa mokadda kiyala dannawada ratu patak wenna hati ekata awashyai kukule kodala mam gatta takkali gediyak podi karagatta machine ekata dala takkali sauce tel inguru sudulunu Lono, Kaludehi, Kurundu Potu, Kurundu Kola, Henasal, Karamunati, Kaha, Tunapaha, Kotamadikurtika, Subkatia, Vatnata Vashipramani, Lono. Then, ma'am, we under healthy. Tel tikak da ganwa wedi neme tikak yena sutu dena Paha, paha, so good. Let's see up in the back. Danwa takkali sauce දැන් බලන්න ලස්සන පාට ඇවිල්ලා තියෙන්නේ දැන් මම මේකට කුකුළු බදින්න ඊට පස්සේ මම කරන වැඩේ මම අඹරපු Takkali, look at the bag on it. What I was shipped the money, Lumi Baga Noni. My soup cat yard daga tinda, Lumi Kaidani. මේ වංගා කදන්නේ මේ අරාබි රටවල වල සෞදි වගේ රටවල වලට හුඟක් හදනවා මේකට කියන්නේ රතුබත් කියලා අරාබීන් කියනවා නම් තොමා ඇෂ් අහ්මර් කියලා කියනවා දැන් මේක ටිකක් තැම්මනාට මේව තක්කල් ටික මේ වුණාට පස්සේ වතුර දාලා මේතු 45ක් විතර තැම්බලා ගන්නවා දැන් බල මේ හා කුකුළු මෙයා වෙලා තියෙන හොඳට තක්කාලි හිමෙයා වෙලා මේකට ලොකු මිරිස්
කෑල්ලක් මන් දැම්මා. දැන් මම මේකට වතුර දානවා. වතුර දාලා තැම්බෙන්න තියනවා. දැක්කද ලස්සන පාට තක්කානේ. දැන් මේකට මම හාල් හුණ්ඩු දෙකක් විතර නෝදලා පෙඟින්න දානවා. පෙඟින්න තියලා තියෙන්නේ. කුකුල තැම්බුණාට පස්සේ මේකට හාල් දාන්න ඕනේ. මෙන්න බලන්න. තව කුකුල තැම්බිලා නැන්නේ. ලස්සන පාටකට රතු පාට වගේ මේක උතුරනවා. කුකුල තැම්බිලා ඉවරයි. දැන් මේ මම කුකුල අයින් කරලා මම හාල් දාන්න යන්නේ. දැන් මම මේ කුකුල අයින් කරා. දැන් මේ කුකුල චුට්ටක් පොඩ්ඩක් බැද ගන්න ඕනේ. මේ සල්සල් තක්කාලි සල්සල් දාලා ඉවරලා. තක්කාලි සෝස් දාලා ඉවරලා. එන්න මම තක්කාලි සෝස් ටිකක් වලට දෙහි ටිකක් මිරික ගන්නවා. දැන් මේක මේ විදිහට මේ කුකුලගේ මෙහෙම ගන්නවා. ඊට පස්සේ මම මේක චුට්ටක් බැදලා ගන්නවා. මෙන්න දැන් මේ කුකුලා මම මේ මැෂින් එකෙන් බැඳ ගන්න යන්නේ. මෙන්නදී මේ මැෂින් එකට දාගත්තා. දැන් මම මේකට හාල් ටික දාගන්නවා. දැන් මම මේක වහලා තැම්බෙන්න තියාගන්නවා පත් එක. මෙන්න බලන්න කුකුලා ටෝස් වෙලා ඉවරයි. දැන් අපි මේක බත් එක බලමු මොනවද එලා තියෙන්නේ කියලා. පත් එකක් පාට තැම්බිලා තියෙන්නේ. මොකද මේ රතු පාට කහ පාට වගේ පේන්නේ. මේක රතු පාට, බත් රතු පාටයි, නිකන් කහ පාට වගේ පේන්නේ. කැමරාවටත් දන්නේ. දැන් අපි කුකුලා මේක උඩින් තියමු. බත් එක උඩින් බත් සාමාන්‍යයෙන් තව චුට්ටක් තැම්බෙන්න ඕනේ. අපි ටිකක් රත් වෙන්න කුකුල බත් එක උඩින් තියාගත්තා. මේකට තමයි කියන්නේ රතු බත් කියලා. බොහොම ස්තුතියි ඔයාලා මේ වීඩියෝ එක බැලුවට.
ඔයාලට පුළුවන් නම් මේ වගේ බත් එකක් මේ අරාබි රටවලට ආවට පස්සේ හදලා බලන්න කොහොමද කියලා. ඔයාලට හොඳයි නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. බොහොම ස්තුතියි.